අදත් ඔයාලා හැමදිනෙකම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ගෙන ආයේ ෆයිටර්ස් මාලොන්ට හැදෙන වරල් ලීරීම නොහොත් වරල් දියවීමේ රෝගය ගැනයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් කරුණු දැනගන්න පුළුවන් වෙයි, ගොඩක් දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි මේ රෝගය ගැන. ඉතින් වීඩියෝ එක ඉවරනකන් නරඹන්න කියලා ඉල්ලනවා. මොකද ෆයිටර්ස් හදන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ රෝගය මොකද්ද කියලා දැනගන්න ඕන, වගේම මේකට කරන්න ඕන ප්‍රතිකාර මොනවද කියලා ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. वीडियो पटंगन कलिम पुंजी दिया कियान दिये ना चैनल के ताम सब्सक्राइब कर पुने दिये निक्की ना अनिवारे में चैनल के सब्सक्राइब करें ना मुकदे में वागे मालु संबंध गेटलु वागे में मालु संबंध देवल गुड़क में चैनल के वाल्टा देने करने पुलुवांगे ना हरी हनां इतिंग अपी वीडियो के पटंगमु मुलिम कियान नोन मे रोगे नाम वराल दियवीम नोहोत वराल ईरीम याने नामिन हदुनान पुलुवां ඉතින් මේ රෝගය හැදෙන්න මූලිකවම බලපාන්නේ බැක්ටීරියා ආසාදනයක් නිසා. ඉතින් ඒ කියන්නේ ජලය අපිරිසිදු වුණාම තමයි මේ රෝගය ගොඩක්ම හැදෙන්නේ. මේ රෝගේ වාගේ මාළුවටත් ආසාදනය වෙලා තිබ්බොත් බොහෝ දුරට වාගේ මාළුවා මියා යෑමට ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි බලමු වාගේ ෆයිටර්ස් මාළුවාටත් මේ රෝගය හැදිලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. ඉතින් මේ වරල් දියවීමේ රෝගය වාගේ ෆයිටර්ස් මාළුවාටත් හැදිලා තිබ්බොත් මාළුවාට හරියට පීන ගන්න බෑ. ඉතින් ඒ කියන්නේ වාගේ ෆයිටර්ස් මාළුවා වෙනදා පීන තරම් ඇක්ටිව්ව ඉන්න මේ මාළුවාට මේ රෝගය හැදුනාම බැරි වෙනවා. ඉතින් මේ වරල් දියවීමේ රෝගය වාගේ ෆයිටර්ස් මාළුවාට හැදුනොත් මාළුවා සම්පූර්ණයෙන්ම වාගේ අඩපණ වෙනවා. ඊළඟ කාරණාව තමයි වාගේ ෆයිටර්ස් මාළුවාට මේ වරල් දියවීමේ රෝගය හැදුනොත් වාගේ ෆයිටර්ස් මාළුවාගේ පාට අඩු වෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බ තරම් පාට වගේම දීප්තිය වගේ මාළු වගේ දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මාළුවාට මේ රෝගය වැළඳිලා තිබ්බොත් මාළුවා කෑම ගන්න එකෙන් වැළකී සිටිනවා. ඉතින් ඔය වගේ ලක්ෂණ තමයි වාගේ ෆයිටර්ස් මාළුවාටත් මේ වරල් දියවීමේ රෝගය හැදුනාම මේ මාළුවාට මේ රෝගය හැදුනයි කියලා හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රම. ඊට පස්සේ අපි කතා කරමු මේ වරල් දියවීමේ රෝගය මාළුවෙක්ට හැදුනොත් අපි මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මේ වරල් දියවීමේ රෝගය මාළුවෙක්ට හැදිලා තිබ්බොත් ඒ මාළුවා අනික් මාළුවන්ගෙන් වෙන් කරන්න ඕන ඉක්මනින්ම. ඒ වගේම මේ රෝගය වැළඳුන මාළුවෙක් හින්න වතුර වෙන මාළුවන්ට දාන්න යන්නත් එපා. ඒ වගේම මේ මාළුවා හිටපු ටැංක් එකට වෙන මාළුවෙක් දාන්න යන්නත් එපා. ඊට පස්සේ අපි බලමු මේ රෝගය මාළුවෙක්ට හැදෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් මේ රෝගය මාළුවෙක්ට හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මම කලින් කිව්වා වගේම ජලය අපිරිසුදුතාවය නිසා තමයි. ඒ වගේම වාගේ මාළුවාට වාදින කෑම ඉතිරි වීමෙන්, ඒ කියන්නේ ඉතිරි වෙච්ච කෑම වතුරේ පල් වීමෙනුත් මේ රෝගය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් වලින් තමයි මේ මාළුවන්ට මේ වරල් දියවීමේ රෝගය ප්‍රධාන වශයෙන්ම හැදෙන්න හේතුව. ඊට පස්සේ බලමු අපි මාළුවෙක්ට මේ රෝගය හැදුනොත් ගෙදර තියෙන දේවල් වලින් මේ මාළුවට බෙහෙත් කරන්න කොහොමද, වගේම වෙනත් ක්‍රම වලින් මාළුවට බෙහෙත් කරන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් දවස් දෙකෙන් දෙකට කොට්ටම්බ කොළ දැමු වතුර දමා වතුර මාරු කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ලුණු දාලා අලුත් වතුර වාගේ මාළුවා ඉන්න ටැංකියට දාන්න. ඊට පස්සේ අපි බලමු මාළුවෙක්ට මේ රෝගය හැදුනාම හොද කරන්න පුළුවන් වෙනත් ක්‍රම මොනවද කියලා. ඔයාට හොයාගන්න තියෙනවා නම් ක්ලෝරමයිසින් මිලිග්‍රෑම් 500ක් ඔයා මාළුවාට දෙන කෑම ග්‍රෑම් 100ක් එක්ක මිශ්‍ර කරලා දවසට දෙපාර ගානේ මාළුවාට දෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ බෙහෙත් කරලා වාගේ ෆයිටර්ස් මාළුවටත් මේ රෝගය හැදෙලා තියෙනවනම් ඉක්මනින්ම හොද කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේම මේ රෝගය හැදෙන්න ගොඩක්ම බලපාන්නේ ජලයේ තියෙන අපිරිසුදුභාවය නිසා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා සතියකට සැරයක්වත් වෝටර් චේන්ජ් එකක් දෙන්න. ඉතින් ඒ වගේම මාළුවට ගැළපෙන ගානට ඉතිරි වෙන්නේ නැති වෙන්න මාළුවට කෑම දෙන්න ඔයාලා අනිවාර්යයෙන්ම වග බලා ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ෆයිටර්ස් මාළුවෙක්ට මේ ලෙඩේ හැදෙන්න හේතුව මොකද්ද, වගේ මේ ලෙඩේ හැදුනහම අපි මොනවද කරන්න ඕන, වගේ මේ ලෙඩේට අපිට දෙන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් වුණා. ඉතින් channel එක හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන් වීඩියෝ ලයික් එකක් දාන්න, ෆයිටර්ස් හදන වාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, වගේම මගේ social media වල links මම පල්ලා description එකේ වගේම comment section එකේ දාලා තියන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ social media වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් follow කරලා like කරන්න. ඉතින් මම තවත් දවසකින් මේ වගේ මාළු සම්බන්ධ ගොඩක් වැදගත් වෙන කරුණු ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් එතකන් වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මම තවත් දවසක තවත් අලුත් වීඩියෝකින් හම්බ වෙන තුරු ඔයාලට සුබම සුබ දවසක්.